අයිබෝවන්, අද දවසට පුවත් වටිනාකමක් එක්කල තොරතුරු ගැන පැත්ත ගියත් ඇත්ත කියන හිරු රාත්‍රී 9:30 ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශය සමගින් ඔබ හමුවන මම මලින්ද තිරිමාන්. මම උත්පල රත්නායක. මුලින්ම සිරස්තල. අනුර යාපා සුසිල් ප්‍රේම්ජයත් ඇතුළු පිරිසක් මහනුවරදී හිටපු ජනපති හමුවෙයි. එළැඹෙන මැතිවරණයේදී හිටපු ජනපති මහින්ද තරඟ කරන බවත් කණ්ඩායම් නායකත්වය ලබා දීමට ජනපති එකඟ වූ බවත් කෙහෙලිය කියයි. මහින්ද නිදහස් පක්ෂ අගමැති අපේක්ෂකයා ලෙස ජනපති පිළිගෙන නැහැ. ජනාධිපති මාධ්‍ය අංශයෙන් නිවේදනයක්. විල්පත්තුව අවට නැවත පදිංචි කළ පවුල් පිළිබඳ ගැටලු පවතින බව පරිසර ලේකම් පිළිගනී. ඉන්දුනීසියාවේ ගුවන් අනතුරකින් 100කට අධික පිරිසක් මරුට. දැනුව පදනම් කරගත් ආර්ථිකයක් සමග අධ්‍යාපන ප්‍රතිපත්ති වෙනස් විය යුතු බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසනවා. ජනාධිපතිවරයා පෙන්වා දෙන්නේ එවැනි ආර්ථිකයකට අවශ්‍ය පුද්ගලයන් නිර්මාණය කිරීමේදී නිපුණතා සංවර්ධනය පිළිබඳ විශේෂ අවධානයක් යොමු කළ යුතු බවයි. අද පෙරවරුවේ ඉබ්බාගමුව මධ්‍ය මහාවිද්‍යාලයේ පැවති උත්සවයකට එක්වමින් ජනාධිපතිවරයා මේ අදහස් පළ කළා. ඉබ්බාගමුව මධ්‍ය විද්‍යාලයේ 61 වන ත්‍යාග ප්‍රධාන උත්සවයේ අද පැවතුණේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන්. විද්‍යාලයට පැමිණි ජනාධිපතිවරයා සිසු දරුවන් විසින් පිළිගෙන විද්‍යාලය වෙත කැඳවාගෙන ගියා. මෙහිදී අදහස් දක්වූ ජනාධිපතිවරයා සඳහන් කළේ යහපත් විනයකරුක සහ ශීලාචාර සමාජයක් මෙරට ගොඩනැගීමට රජයක් ලෙස ගත හැකි සෑම පියවරක්ම ගන්නා බවයි. අද මූලික වශයෙන් දැනුම පදනම් කරගත් ආර්ථිකයක් සඳහා අපි ලෝකයේ ගමන් කරන තරඟකාරීත්වයට මුහුණ දෙමින් අපේ අධ්‍යාපන ප්‍රතිපත්තියේ වෙනස්කම් කළ යුතු වෙනවා. අපිට දැනුම සහ නිපුණතා සංවර්ධනය පිළිබඳව කතා කරන විට විශේෂයෙන්ම දැනුම පිළිබඳ ආර්ථිකයක් සමග නවඋත්පාදන ආර්ථිකයක් නැත්නම් නව උත්පාදන ලෝකයේ නව තාක්ෂණ සමග වෙළඳ ආර්ථිකය තුළ අප විසින් සමාජය තුළ අවශ්‍ය මානව සම්පත් නිර්මාණය කිරීමේදී ඉතා වැදගත් වෙන්නේ අපිට අවශ්‍ය සැබෑ මානව නිර්මාණකරුවන් බිහි කිරීමයි. එළමෙන මහමැතිවරණයේදී හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට කණ්ඩායම් නායකයා ලෙස තරඟ කිරීමට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා එකඟත්වය පළ කර ඇති බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී කෙහෙළිය රමුකැල්ල මහතා පවසනවා. ඔහු සඳහන් කළේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මහලේකම් අනුර ප්‍රියදර්ශන යාපා මහතා ඇතුළු පක්ෂ නියෝජිතයින් පිරිසක් අද පෙරවරුවේ හිටපු ජනාධිපතිවරයා මහනුවරදී හමු වූ අවස්ථාවේදී වත්මන් ජනාධිපතිවරයාගේ එකඟතාව දැනුම් දුන් බවයි. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජ්‍යෙෂ්ඨ උපසභාපති නිමල් සිරිපාල් ද සිල්වා, පක්ෂ මහලේකම් අනුර ප්‍රියදර්ශන යාපා සහ පක්ෂ ජාතික සංවිධායක සුසිල් ප්‍රේමජයන්ත යන මහත්වරුන් අද පෙරවරුවේ මහනුවරදී හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා හමු වී විශේෂ සාකච්ඡාවක් පැවැත්වුවා. ඒ මහනුවර ගල්කන්ද ප්‍රදේශයේ පිහිටි ශ්‍රී ලංකා නිදහස් පක්ෂ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ලොහන් රත්වත්තේ මහතාගේ නිවසේදී. රහස් සාකච්ඡාවක් වූ එය මාධ්‍යයට අනාවරණ වුණේ නැහැ. නිමල් සිරිපාල් ද සිල්වා, අනුර ප්‍රියදර්ශන යාපා සහ සුසිල් ප්‍රේමජයන්ත යන මහතුරුන් අද මෙලෙස හිටපු ජනාධිපතිවරයා හමු වුණේ ඊයේ කොළඹදී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සමග සිදු කළ විශේෂ සාකච්ඡාවේදී ගත් තීරණයන් පිළිබඳව හිටපු ජනාධිපතිවරයා දැනුවත් කිරීම සඳහායි. එම අවස්ථාවට ශ්‍රී ලංකා නිදහස් පක්ෂ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන කෙහෙළිය රමුක්වැල්ල, මහින්දානන්ද අලුත්ගමගේ සහ ජීඑල් පිරිසේන මහතුරුන්ද එක්ව තිබෙනවා. මම හිතන්නේ මේ මොහොත වෙනකොට අපිට සන්තෝෂයි. විශේෂයෙන්ම පක්ෂයේ මාලේකම්, ජාතික සංවිධායක, විපක්ෂ නායක මේ තුන්දෙනා මෛත්‍රීපාල ජනාධිපතිතුමත් එක්ක කරපු සාකච්ඡාවේ ප්‍රතිඵලය තමයි අරන් ආවේ. ඒකට එකඟද කියලා දැන ගැනීම පිණිස. මේ සම්බන්ධ මූලික එකඟතාවයකට ඇවිල්ලා තියෙන නිසා සාර්ථක සාකච්ඡාවටයක් අවසාන වෙලා මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා තරඟ කරනවා. මේ තරඟ බිමේ ඊට නායකත්වය දෙනවා. කණ්ඩායමේ ප්‍රධානියා හැටියට සහාය වැඩපිළිවෙල ඉදිරියට ගෙනියනවා. එතුමත් ඒ සම්බන්ධව ඉතාමත්ම සුබවාදීව බලපු එකත් සාර්ථකයි කියන එකත් නැවත නැවත වරක්වම කියනවා. මේ අතර අද පස්වරුවේ විශේෂ නිවේදනයක් නිකුත් කරමින් ජනාධිපති මාධ්‍යංශය සඳහන් කළේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාව අගමැති අපේක්ෂකයෙක් වශයෙන් පිළිගැනීම හෝ ප්‍රකාශයට පත් කිරීම ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපති ලෙස මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයා විසින් සිදු කර නොමැති බවයි. නිදහස් පක්ෂ අපේක්ෂක කණ්ඩායම තුළ තරඟ කරන කිසිදු අපේක්ෂකයෙකු
අගමැති අපේක්ෂකයෙකු වශයෙන් නම් කිරීමක් සිදු කර නොමැති බවත් ඒ සම්බන්ධයෙන් පක්ෂයේ සභාපති ලෙස මෛත්‍රීපාල සිරිසේන මහතාගේ කිසිදු එකඟතාවක් ප්‍රකාශ වී නොමැති බවත් අදාළ නිවේදනයේ දැක්වුණා. එසේම එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන් කර තිබුණේ එක්සත් ජනතා නිදහස් සන්ධානය ජයග්‍රහණය කළොත් අගමැතිවරයා පත් කිරීම මහා මැතිවරණයෙන් තේරී පත්වන මන්ත්‍රීවරුන්ගේ අදහස් මත සිදු කරන බවයි. ඉදිරි මහමැතිවරණයේදී ජනාධිපතිවරයා හිටපු ජනාධිපතිවරයා සමග එක්ව කටයුතු කළහොත් එය මෙරට ජනතාව අනිවාර්යෙන් ප්‍රතික්ෂේප කරන බව ඌව පළාත් ප්‍රධාන අමාත්‍ය හරින් ප්‍රනාන්දු මහතා පවසනවා. සිරිකොත එක්සත් ජාතික පක්ෂ මූලස්ථානයේ අද පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී මෙරට වත්මන් දේශපාලන වාතාවරණය පිළිබඳ කරුණු පැහැදිලි කරමින් ප්‍රධාන අමාත්‍යවරයා මේ බව සඳහන් කළා. මහින්ද රාජපක්ෂ මැතිතුමා මම දැක්කා පන්සල් ගාණි ගීගින් ගීගින් කියනවා අපේ මේ ආණ්ඩුව ගහපු බෙරේකුත් නැහැලු බෙරේ පළුවකුත් නැහැලු තුනෙන් දෙකක බලයක් තියාගෙන ඉඳි මහින්ද රාජපක්ෂ මහත්තයාට කරන්න බැරි වෙච්ච ටික රනිල් වික්‍රමසිංහ මහත්තයා සුළුතර ආණ්ඩුවක් 40 දෙනෙක්ගෙන් කරලා පෙන්නපු ටික තමයි අපි ගහපු බෙරේ. ඉතින් අපි කිව්වේ එකම දෙයයි රටට හෙනයක් වෙලා තිබ්බ 18 වෙනි සංශෝධනය වෙනුවට 19 ගේනවා කිව්වා. ඒක ගෙනල්ලා දුන්න මේ රට. අපිට මතකයි මහින්ද මහත්තයා ආණ්ඩු කරපු හැටි. අග්‍ර විනිශ්චයකාරය බෙල්ලෙන් ඇදලා විලේට දැම්ම. හමුදාපතිතුමාව හිරේ මේ රටේ අද අධිකරණ ස්වාධීනත්වයක් තියෙනවා. අද මේ රටේ පොලිසිය ස්වාධීනත්වයක් තියෙනවා. ඒවට අකමැතිද? අද අපිට මේ ප්‍රශ්නේ අවිල්ල තියෙන්නේ ඒ සියලු නිදහස අපි දීලා තියෙන නිසා. මහින්ද මහත්තයා දේශපාලට එන්න පුළුවන් වෙන වාතාවරණයක් රට තුල හදලා දෙන්න තියෙනවා. අපි මේ ප්‍රජාතන්ත්‍රවාදය මේ රට තුල ලබා දීලා තියෙනවා. ඒක ස්ථාපිත කරලා තියෙනවා කියන එකේ ආඩම්බරය අපිට තියෙනවා. අපි එක පැහැදිලිව කියන මහින්ද මහත්තයයි මෛත්‍රීපාල සිසේන මහත්තයා එකතු වුණොත් පරදින පරදිල්ල මෙතුමන්ලට හිතා ගන්නවත් හම් වෙන්නේ. ඒකට මොකද හේතුව? ඒ ආණ්ඩුව ඒ කරන්නා වූ ඒ විපර්යාසයේ ඒ කරන්නා වූ ඒ සුසංයෝගයේ පිළිබඳව ජනතාව පිළිකුල් කරනවා. ඒ නිසා මට විශ්වාසයි අධිකාර ජනාධිපතිතුමා ඒ තත්ත්වෙට වැටෙන එකක් නෑ. එළමෙන මහමැතිවරණය වෙනුවෙන් ප්‍රධාන දේශපාලන පක්ෂ සිය නාම යෝජනා සකස් කිරීමේ කටයුතු ආරම්භ කර තිබෙනවා. ඒ අනුව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නාම යෝජනා සම්මුඛ පරීක්ෂණ අද ආරම්භ වුණා. දිස්ත්‍රික්ක 4ක පළමුවටේ නාම යෝජනා පරීක්ෂණ කටයුතු අද සිදු කෙරුණේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මූලස්ථානයේදී. ඒ අනුව කොළඹ, කුරුණෑගල, පුත්තලම, කළුතර යන දිස්ත්‍රික්ක වෙනුවෙන් සම්මුඛ පරීක්ෂණ සිදු කෙරුණා. හිටපු දේශපාලන නියෝජිතයන් මෙන්ම විවිධ ශේෂ්ඨයන් නියෝජනය කරන පිරිස් නාම යෝජනා පරීක්ෂණ මණ්ඩල හමුවට පැමිණ සිටියා. බලාපොරොත්තු වෙනවා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ විදිහට මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමාගේ නායකත්වයෙන් මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිතුමත් ඒ වගේම චන්ද්‍රිකා කුමාරදුංග මැතිනිය හිටපු ජනාධිපතිතුමිය මේ සියලු දෙනාම එකට එකතු කරගෙන මේ එක්සත් ජනතා නිදහස් සන්ධානය පුළුල්ම ජනතාවාදී සංවිධානයක් විදිහට ඉස්සරහට යන්න. මම හිතන්නේ මේ කාටවත් පක්ෂයේ බෙදන්න උවමනාවක් හෝ නායකයෝ එළවන්න උවමනාවක් නැහැ. ඔවුන් සියලු දෙනාට මුණලා තින්නේ මේ පක්ෂයේ ජයග්‍රහණය කරන්න එක්සත් ජනතා නිදහස් ජයග්‍රහණය කරන්න බලාපොරොත්තු වෙන මහින්ද රාජපක්ෂ අපේ අනාගත අගමැතිතුමාත් එක්ක එකතු වෙලා චන්ද්‍ර ඉල්ලන්න. අපි හිතනවා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් ලැබෙයි කියලා. ඒ බලාපොරොත්තු තමයි වෙන්නේ. ඔය සමගම සාකච්ඡා සාර්ථකයි. මේ සුසිල් ප්‍රේමඥාතුමාට අපිට දැන දුන්නේ රතු සාර අපි ඔක්කොම එකට එක සම්දාන යටතේ ඉල්ලන්න පුළුවන් වෙයි කියන එක. අවසන් මොහොතේ අපේ අනාගත අගමැති මහින්ද රාජපක්ෂ මැතිතුමාට ශ්‍රී ලංකා නිදහස් නාමජ ලබා නොදෙන්නේ නම් එතුමා ඉල්ලන ඕනම සම්දාන එකතු වෙලා එතුමාත් එක්ක තරඟ මිනු වෙසෙන බලාපොරොත්තුෙන් ඉන්නවා. අද පැවති නාම යෝජනා පරීක්ෂණ පිළිබඳව අදහස් දක්වූ ග්‍රාමීය ආර්ථික කටයුතු පිළිබඳ අමාත්‍ය SB දිසානායක මහතා අපට පේන විශාල උනන්දුවක් තියෙනවා කියලා. විශේෂයෙන් උගත් අය, බුද්ධිමත් අය, තාම දක්ෂ අය, තා අපේ පක්ෂයෙන් ගැන කලකිරලා අතෑරලා හිතුව පක්ෂේ පරණ අරපුරවල දරු අද මේ එකතු වෙලා තියෙනවා. එහෙනම් ඒක තාම සතුටුයි. අදත් හෙටත් දිගටම මේ සම්මුඛ පරීක්ෂණ පැවැත්වෙන. මට පේන්නේ අපේ පක්ෂේ කිසි කෙනෙකුට පක්ෂේ කඩන්න ඕන කියලා කඩන්න ඕන තියෙන වෙන අයට වෙන 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 පක්ෂවල අයට. ඒ නිසා අපි පක්ෂේ රැක ගන්න කරන්න ඕන හැම දෙයක්ම කරනවා. සමහර අය කියලා ගියා හිටපු ජනාධිපතිතුමාට අපේක්ෂිත ලැබුණ නැත්නම් අපි ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් ආමන්ත්‍රණ අපිට අවශ්‍ය වෙන්නේ නැහැ කියලා. එතුමා ඉල්ලන ඕන පක්ෂයකින් අපි තරඟවදිනවා. එහෙම එක එක්කෙනාගේ මත තියෙන බලා ඒක හොඳයිනේ. ඒක සම්මුඛ පරීක්ෂණයේදී ආ කිව්වනම් එයාගේ නම මෙලහටම ඉවත් කරලා ඇති. එයා එක මම දන්නවා ඇතුලේ කියන්නේ එළිය ඇවිල්ලා කියනවා. ඒ එන්න පක්ෂේ එහෙම හිටපු ජනාධිපතිතුමත් අපට ඕන, වත්මන් ජනාධිපතිතුමත් ඕන, ජනාධිපති සේරම ඕන අපට. මේ අතර ජනතා විමුක්ති පෙරමුණ පවසන්නේ සිය නාම යෝජනා සකස් කිරීමේ කටයුතු මේ වන විට අවසන් අදියරේ පවතින බවයි. ඉදිරි මහමැතිවරණයේ වෙනුවෙන් මැතිවරණ ප්‍රතිපත්ති ප්‍රකාශනයක් ලබන මාස මැදභාගයේ වන විට ඉලක්කන බවද එම පෙරමුණ ප්‍රකාශ කළා. නාම යෝජනා සකස් කිරීමේ කටයුතු අවසන් කරමින් තියෙනවා. අපි දැන්ටමත් තීරණය කළා තියෙනවා කොළඹ දිස්ත්‍රික්කයේ නායකත්වය දෙන්න අනුර දිසානායක සහෝදරයා කොළඹ දිස්ත්‍රික්කයෙන් තරඟවදී. ලාල්කාන්ත සහෝදරයා, ඒ වගේම ලක්ෂ්මන් නිපුණාට සහෝදරයා කොළඹ දිස්ත්‍රික්කයට තරඟවදී. ගම්පහ දිස්ත්‍රික්කයට පෞද්ගලිකව මමත්, විමල් රත්නායක සහෝදරයාත්, මහින්ද ජයසිංහ සහෝදරයාත් තරඟ කරනවා.
කළුතර දිස්ත්‍රික්කයේට වෛද්‍ය නලින්ද ජයතිස්ස සහෝදරයා තරඟවදී. ගිය වරට වඩා යම් වෙනස්කම් කීපයක් අපි කරගෙන තියෙනවා. මාතර දිස්ත්‍රික්කයේ සඳහා සුනිල් හඳුන්නෙත් සහෝදරයා තරඟවදී. දිස්ත්‍රික්ක කීපයක් සඳහාම දේශපාලන මණ්ඩලයේ මධ්‍යම කාර්ය සභාවේ සහෝදරු මැතිවරණ තරඟයට මුණ දෙන්න සූදානම් වෙලා තියෙනවා. මේ අතර එක්සත් ජාතික පක්ෂයේ නාම යෝජනා මණ්ඩල සම්මුඛ පරීක්ෂණ එළඹෙන බ්‍රහස්පතින්දා ආරම්භ කිරීමට නියමිතයි. නාම යෝජනා පරීක්ෂණ කටයුතු වෙනුවෙන් පංචපුත්කල කමිටුවක් පත් කර ඇති අතර අමාත්‍ය කරු ජයසූරිය, එක්සත් ජාතික පක්ෂයේ සභාපති මලික් සමරවික්‍රම, පක්ෂ මහලේකම් කබීර් හෂීම්, නීති ලේකම් දයාපැල්පොළ, ජාතික නීතිඥ සංගමයේ මහලේකම් නිශ්ශංක නානාකරණ මහතුරුන් එම කමිටුවට ඇතුළත් වෙනවා. එක්සත් ජාතික පක්ෂය ඉදිරි පාර්ලිමේන්තු මැතිවරණය සඳහා නාම යෝජනා බාර ගැනීම මේ වෙනකොට සිදු වෙමින් පවතිනවා. විශේෂයෙන්ම අපි බලාපොරොත්තු වෙනවා ජූලි මාසේ 5 වෙනිදා නාම යෝජනා මණ්ඩලය රැස් වෙන්න. මෙහිදී විශේෂයෙන්ම එක්සත් ජාතික පක්ෂය බලාපොරොත්තු වෙනවා මේ නාම යෝජනා ලබා දීමේදී නිර්ණායකයන් පාවිච්චි කරන්න. එක්සත් ජනතා නිදහස් සන්ධානයේ නියෝජනය කරන හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් පිරිසක් අද පසරුවේ මැතිවරණ කොමසාරිස් මහින්ද දේශප්‍රේම මහතා හමු වුණා. පාර්ලිමේන්තුව විසුරුවා හැරීමෙන් පසු සිදුවන ඡන්ද නීති උල්ලංඝනය කිරීම සම්බන්ධයෙන් එහිදී ඔවුන් මැතිවරණ කොමසාරිස්වරයා දැනුවත් කර තිබෙනවා. මෙම අවස්ථාවට එක්සත් ජනතා නිදහස් සන්ධානයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන දිනේෂ් ගුණවර්ධන, කුමාර වෙල්කම, ඩලස් අලහපෙරුම, බඳුල ගුණවර්ධන ඇතුළු නියෝජිතයින් පිරිසක් එක්ව සිටියා. එහිදී ඔවුන් මැතිවරණ කොමසාරිස්වරයා සමග පැයකට ආසන්න කාලයක් මැතිවරණ නීති උල්ලංඝනය කිරීම සම්බන්ධයෙන් සාකච්ඡා පවත්වා තිබෙනවා. මේ මැතිවරණය ප්‍රකාශ කරාට පස්සේ රැකියා දීම එය මැතිවරණ නීතිය සම්පූර්ණ උල්ලංඝනය කිරීමක් බව අප පැමිණිලි කළා. මේ සම්බන්ධව සමස්ත බලපෑමක් විවිධ දෙපාර්තමේන්තු ප්‍රධානීන්ට මුහුණ දෙන්න සිදු වෙලා තිබෙන නිසා වහාම මැතිවරණ කොමසාරිස්තුමාට මැදිහත් වෙන ලෙස අපි ඉල්ලා සිටියා. මැතිවරණ කොමසාරිස්තුමා අපට සහතික වුණා එසේ හැසිරෙන කුමන මට්ටමේ හෝ රාජ්‍ය නිලධාරියෙක්ට දැඩි දඬුවම් පැමිණීමට කටයුතු කරන බව නිසා අපි සමස්ත රට වැසෙන් ඉල්ලන්නේ කරුණු දෙකක්. එකක් තමයි මේ පිළිබඳව අවදියෙන් ඉන්න රාජ්‍ය දේපල අවභාවිතා කිරීම සම්බන්ධයෙන්, කූටලේකන සැපීම සම්බන්ධයෙන් මේ රාජ්‍යට පක්ෂපාතී සෑම නිලධාරියෙක්ම අදාළ තොරතුරු සපයන්න, ඒ වගේම මෙය දැඩි දඬුවම් ලැබිය හැකි වරදක් බව ඒකාබද්ධ විපක්ෂය විදියට අපි ඒ සිල්ම දෙනාට ඒ අනතුරු ඇඟවීම කරන්නත් මේ අවස්ථාව පාවිච්චි කරන්න කැමැති. මැතිවරණ කොමසාරිස් මහින්ද දේශප්‍රිය මහතාද මෙහිදී මාධ්‍යයට අදහස් පළ කළා. අපට ලැබෙන පැමිණිලි සම්බන්ධයෙන් සියලුම කටයුතු කරනවා මා විශ්වාස කරන්නේ නැහැ කියලා කිසිම රජයේ හෝ රාජ්‍ය සංස්ථාවක නිලධාරියෙක් පෙරදාතම් කරලා පත්වීම් දෙන්නට යාවි කියලා. ඒක නීතියම වරදක් බව සියලු දෙනාම දන්නවා. අපි මැතිවරණ පැමිණිලි විමර්ශන ඒකක ස්ථාපිත කරන්නේ දෙවනිදා ඉඳලා. ප්‍රධාන කාර්යාලයේ මැතිවරණ ප්‍රමර්ශන විමර්ශන ඒකක පොලිස් නිලධාරීන් සහ සිවිල් නිලධාරීන් යතෝලා අපි ආරම්භ කරනවා ජූලි 2 වෙනිදා. දිස්ත්‍රික් කාර්යාලවල පැමිණිලි විමර්ශන ඒකක ජූලි මාසේ 6 වෙනිදා ඉඳලා ආරම්භ කරනවා. වත්මන් පාලනයේ යටතේ රුපියලේ අගයද 15 වැටෙමින් පවතින බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පවසනවා. ඔහු මේ අදහස් පළ කළේ මාවනෙල්ලේ පැවති පුණ්‍ය උත්සවයකින් අනතුරුවයි. මාවනෙල්ල අලුත්නුවර විහාරස්ථානයේ අද පසුරුවේ පැවති බෝධි පූජා පින්කමකට හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා සහභාගී වුණා. පසුව හිටපු ජනාධිපතිවරයා එහි පැමිණ සිටි පිරිස අමතා වත්මන් රජයේ වැඩපිළිවෙල විවේචනයට ලක් කළා. රබර් 350 ගන්න ගිහිල්ලා මම 300ක් දෙනකොට 350 ගන්න ගිහිල්ලා දැන් රබරුන් ලාභෙට දෙනෝනේ 190ට. රබර් ගියද? තේ ගියද? අයි 80ක් දෙනවා ඒක හම්බුන්නේ නැද්ද? 80 නෑ. ඉතින් මොකටද ඕක මාරු කරගත්තේ? මොකටද ඕක වෙනස් කරේ? උපයලේ මිල හැමදාම බාල්දු වෙනවා. බාල්දු කරවෙ කොච්චරද කිව්වොත් ඒක දැන් මාසෙකට රුපියලයි 150ක් විතර බාල්දු වෙනවා. මේකයි යහපාල නිසා මේකේ තමයි වෙනස වෙනස චේන්ජ්. මට අම්මා කෙනෙක් කියනවා අනේ මම දැන් පස්වතාවක් ගියා තාම මුන්ට සල්ලි ඇවිල්ලා නැහැනේ. පිම්බඩියට පිම්බඩියට මේ අයින්සකයන්ගේ බඩට ගහපු මිනිස්සු තමයි මේ උදවිය. හැබැයි මේ ජනතාවගේ ප්‍රශ්නවලට මුහුණ දෙන්න උන්ට සාහන් සලසන්න අපි කිසිවිටක පසුබට වෙන්නේ නැහැ.